නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. නොකියා කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එක අපිට හම්බ වෙන්නේ නැහැ කියන එක. අපිට හම්බ වෙනවා. ඇයි අපි ඕකට හදිසි වෙන්නේ? මොකටද ඉන්ජෙක්ෂන් එක ගහන්නේ? දැන් ඔබතුමිය දන්නවද WHO එන්නේ 10%යි මේක නොමිලේ දෙන්නේ. ඉතින් 90%ට මේක නොමිලේ දෙන්නේ නැහැ. ඒතකොට අපේ රටේ ජනතාව වශයෙන් අපිත් මේ රටේ ජනතාව පුරවැසියෝ අපිට දැනගන්න ඕනේ අපිට දැන් අපි කොරෝනා සම්බන්ධයෙන් යම් කිසි බියකින් පසු ඔබතුමිය කියන අපේ ආර්ථිකය කඩන්ගට ඔව් අපි බයකින් පසු වෙනවා. ඒතකොට අපිට ඉන්ජෙක්ෂන් එක ගහන්නේ කවදද? මායා මම පොඩ්ඩක් මැදිහත් වෙන්නම් ඔබතුමිය කියපු කාරණාවත් එක්ක මේ ඇයි අපි හදිස්සි වෙන්නේ කියන එක ඇහුවාම ඇඟ ටිකක් සලිත වෙලා ගියා. අනිවාර්යෙන් විරුද්ධයි. අමරිකාවේ තාමත් ඒක දෙන්න කියලා කොහොමද තියෙන්නේ කියලා දන්නවද? දැන් ඒගොල්ල ගහගෙන දැන් ඒගොල්ල නිදහසේ ඉන්නවද? ඔබතුමිය කියන විදිහට රජයක් ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනේ නැහැ. කිව යුතු නැහැ. දැන් ඔබතුමිය අපි මොකටද මිනිස්සුන්ට කියන්නේ? රජය විසින් ට්‍රාන්ස්පරන්ට් වෙයි වෙන්න ඕනේ වෙලාවට. ඒක මේ මාධ්‍යයටවත් මොකද රජය ගන්න සෑම තීරණයක්ම මිනිස්සුන්ට දෙන්න කියලා කොහෙවත් නැහැ. නමුත් මෙදෙනි සංවේදී කාරණාවලදී මේක කොසිම සංවේදී බවක් නැහැ. මේක අපි මිනිස්සු විසින් සංවේදී කරගන්න ඕනේ නැහැ. මීට වඩා ලෝකේ දියුණුම රටවල මිනිස්සුත් අද ගෙවල් වල ඉඳලා මිනිස්සු රස්සාවට යනවා. ලෝකේ ඇමරිකාව කියන්නේ චීන කියන්නේ හැම කෙනා ඔබතුමියගේ මේ කතාව මම අහන්නේ ප්‍රථම වතාවට. මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේ කතාවට. නමුත් අපි පුරවැසියෝ විදිහට මේ ලෝකයේ එන්නත් කරන්නේ කියලා දෙයක් සිද්ධ වෙනවා කොරෝනා සම්බන්ධයෙන්. ඔයාට හැදෙන අපි දන්නවා ධම්මික පැණිය හොයාගෙන කොච්චර මිනිස්සු මේ පෝලිං වල ගියාද? එතන වෙනම කොරෝනා පොකුරක් හැදෙන්න තිබුණා. පරීක්ෂණ කරන්න ඕනේ මිනිස්සු පරීක්ෂා කරයි මාධ්‍යවේදුන්ගේ ජවනිකාව මාධ්‍යවේදීන් කරනවා. ඔබතුමිය කතාව කියපු කතාව රිවයින් කරා නම් ওই ටික තියෙන ඔක්කොම ගන්න. නෑ මම කිව්වේ ධම්මික කියන පුද්ගලයා රටේ දොස්තර කෙනෙක් නෙවෙයිනේ. නමුත් ඒ පුද්ගලයා යම් කිසි දෙයක් හොයාගත්තා. ඇයි ඒක මේ සමහර කෙනෙක් එයා පටන් ගන්නකොටම ඇවිල්ලා මාධ්‍ය ජාලයක කිව්වා මම මේකට බෙහෙත් හතරක් යොදනවා. හැබැයි ඒ වගේම මගේ යම් කිසි බලවේගිකුත් තියනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ බලවේගය මොකද්ද බෙහෙත මොකද්ද කියලා මිනිස්සු අහහා දැඟලුවා මිසක් YouTube වලින් ජනාධිපතිතුමා අහන්න ගියේ නැහැ. මේ කාගේද මේ අගමැතිතුමා අහන්න ගියේ නැහැ. මේ වාඩ තියෙන බලය මොකද්ද? අපිට ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක්වත් අගමැතිතුමාගේ ප්‍රශ්නයක්වත් නැහැ. සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපිට දැනගන්න අයිතියක් තියෙනවා කොරෝනා කියන භයානක වසංගතෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියලා. අපේ ආරක්ෂාව අපිම බලාගෙන අපිම එන්නත් විඳගන්නෙත් නැතුව පැණිත් බීලා එහෙම ඉන්න කියලාද කියන්නේ? මේක පුදුම නෑ. මම කියන්නේ මේ කතාව වරද්දලා තේරුම් ගන්න එපා. අපි අපේ ආරක්ෂාව වැරගෙන අපි මෙච්චර දුරට එන්න පුළුවන් නම් අපි අද්දෙක හොදලිලා අපි කරන්න ඕනේ අපි විතරක් නෙවෙයි ලෝකෙ හැමෝටම කියන එකම ආරක්ෂා ක්‍රමය අරගෙන ඉවරලා අපි මේක බලගත්තොත් අපිට මේ බෙහෙත් එකක් විදිනවයි කියන එක මේ එහෙනම් ඉතින් HIV කියන රෝගය තියෙනවා නම් තවත් රෝග තියෙනවා නම් අපි කියලා බෙහෙත් එක විදගෙන ගිහලා අපි වැරදි කරනවා. අපි ඉතිහාසෙ මැලේරියාව සරම්පෝගේ රෝග නැති කරගෙන තියෙන එක මේක හැදෙන්න ඉස්සලා කවුරුන් කියලා බෙහෙත් එක විදගන්නවද? නෑ ඒක තමයි සායනික පරීක්ෂණ කියලා දෙයක් තියෙන ලෝකෙ. නෑ ඒ කතාව බොරු. මේක මේ අපි මිනිස්සුන්ට ට්‍රාන්ස්පරන්සි එකක් රජයත් එක්ක මේක ඔබතුමියගේ පක්ෂේ මතේද ආණ්ඩුවේ මතේද මට දැනගන්න ඕනේ මේක. ආණ්ඩුවේ මතේද මේක ඔබතුමියගේ මතේද නැත්නම් මේක ආණ්ඩුවේ මතේද නැත්නම් ඔබතුමියගේ මොකද්ද මේ මතය? මම සිවිල් පුරවැසියෙක් විදියට සහමන් රජයේ යම් කිසි දනතුරක් දන නිසා මම කියන්නේ අපි රජයට ඕන දේ රජයට දෙමු. අපි අත තියන්න ඕනද නැහැ. ඒක මාධ්‍ය කරන්න ඕනේ වැඩේ. මාධ්‍ය කරන්න රජයේ අවශ්‍ය වෙලාවදී බෙහෙත් එක දෙන්න ඕන නම් බෙහෙත් එක දෙයි. නැත්තම් අපිට මග කියන්න බැරිද මේක ප්‍රමාදයි කියලා වත් අපි ඊළඟ වටේදී කියවනේ. ඒක නුදුරු කාලයකදී ඔබට මේ එක්සැක්ට්ලි මේ හෙට දෙනවයි කියලා කියන්න මට අයිතියකුත් නැහැ. මොකද මම නියෝජනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක නිසා ඒ ගන්න ඕන තීරණ හරියට අරගෙන ඒගොල්ලෝ නිසි කටයුතු කරනවා.